රොඩේෂන් රිච් බෑග් කියන්නේ සුනක ලෝකේ ඉන්න ඉතාම ලස්සන වගේම අරුම් පුදුම සුනකයන්ගෙන් එක්කෙනෙක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රිච් බෑග් ගැන අපි දැනගන්න ඕන කරුණු 10ක් ගැන. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඕන උගලන්ට මාත් එක්ක දිගට මේ වීඩියෝ එක ඉන්නේ වෙනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්නතු වීඩියෝ එකට යමු. Hi, welcome to Jihar Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. 10 රොඩේෂන් රිච් බෑග් ගොඩාක් ආදරේ, ඒ වගේම හරිම ආසයි ළමයින්ට. ඉතින් මෙයා ඉතා හොඳ සෙල්ලම් කරන යාළුවෙක් වෙන්න පුළුවන් වාගේ ළමයට. ඒ වගේම මෙයාට පුළුවන් ළමයක ගොඩාක් වෙලා සෙල්ලම් කර කර ළමයව සතුටින් තියන්න. අපි දන්නවා ළමයින්ට ගොඩාක් එනර්ජි තියෙනවා කියලා. ඒ වුණාට රිච් බෑග්ලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ළමයික සෙල්ලම් කර කර ළමයින්ව සතුටින් තියන්න. මේ රිච් බෑග්ලට ළමයික තියෙන බැඳීම ලස්සන වුණාට එයා ළමයික සෙල්ලම් කරද්දී වා ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මෙයාට තියෙන ජවය ගොඩාක් වැඩි. ඒ වගේම මෙයා ගොඩාක් ක්‍රියාශීලී. එතකොට මෙයා ළමයික සෙල්ලම් කරද්දී ටිකක් මෙයා දරුණු වෙන්න පුළුවන්. මොකද ළමයින්ට තුවාල වෙන්න පුළුවන්. ළමයා මෙයාගේ ඇඟේ හැප්පිලා වැටෙන්න පුළුවන්. විශේෂයෙන් පොඩි ළමයෙක් සෙල්ලම් කරද්දී ගොඩාක් අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් දේ තමා රිච් බෑග් හිතන්නේ ළමයා එයාගේ පැක් එකේ එක්කෙනෙක් කියලා. ඉතින් එයා එහෙම හිතලා එයා පැක් එකේ ඈත් එක්ක සෙල්ලම් කරන විදිහට ළමයාත් එක්ක උනත් සෙල්ලම් කරන්න පුළුවන්. මේ දේ ළමයට දරුණු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එයා ළමයින්ට ගොඩාක් ආදරේ නිසා ළමයින්ව ගොඩාක් ආරක්ෂා කරනවා. ඉතින් ඔයාගේ ළමයාගේ යාළුවෙක් ගෙදර ඇවිත් සෙල්ලම් කරද්දී මෙයා වැරදියට තේරුම් අරන් වැරදි විදියට හැසිරෙන්න උනත් පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ගොඩාක් අවධානයෙන් ඉන්න ඕනේ වාට රිච් බෑග් කෙනෙක් ඉන්නවා නම්. 9 රොඩේෂන් රිච් බෑග්ල හරි මාසයි දේවල් පස්සේ පන්නන්න. ඒ කියන්නේ දුවනායි පස්සේ පන්නන්න, සත්තු පස්සේ පන්නන්න මෙයා හරි මාසයි. මොකද මෙයාට ලොකු ප්‍රී ඩ්‍රයිව් එකක් තියෙනවා. රිච් බෑග්ල හදලා තියෙන, ඒ වගේම පුහුණු කරලා තියෙන, ඒ වගේ මෙයාගේ ජානවලක් තියෙන දඩයම් සුනක ගතිය. කවුරු හෙට මෙහෙට දිව්වා සතෙක් දිව්වත් මෙයාට හරිම අමාරුයි ඒ දේ දරාගන්න. ඒකෙනව පන්නන්න නැතුව. ඉතින් මේ දේ වාසිත් තියෙන අවාසිත් තියෙනවා. වාසිත් තමා ඔයා ජොගින් යන හයිකින් යන ක්‍රියාශීලී කෙනෙක් නම් රිච් බෑග් ඔයාට හොඳ යාළුවෙක්. මොකද මෙයා ඇත්ලටික්ස් සුනකෙක්. ඒ වගේම ඔයා දඩයම් සුනකෙක් හොයනවා නම් මෙයා ඔයාට හොඳට ගැලපෙනවා. අවාසිය තමා මෙයා හරිම ආසයිනේ දේවල් පස්සේ පන්නන්න. ඒ වගේ මෙයා මල් ක්‍රීඩකයෙක් වගේ හරිම ඇත්ලටික්. ඉතින් හිතන්න පොඩි සතෙක් එහෙම නැත්නම් කුරුල්ලෙක් පස්සේ පැන්නුවම මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ තාපේ උඩින් වාහනේ උඩින් උනත් පනින්න. ඉතින් මේ වගේ වෙලාවට මෙයාගේ කකුලක් උනත් කැඩෙන්න පුළුවන්, පාරට ගිහින් වාහනයක හැප්පෙන්න පුළුවන්, ඒ වගේ අනතුරු උනත් මෙයාට වෙන්න පුළුවන්. 8 රොඩේෂන් රිච් බෑග් කියන්නේ ගොඩාක් සෞඛ්‍ය සම්පන්න, ඒ වගේම ලොකු දරා ගැනීම හැකියාවක් තියෙන සුනකෙක්. මෙයා හදලා තියෙන්නේ අප්‍රිකාව ඉතාම දුෂ්කර පළාත්වල ජීවත් වෙන්න. ඒ නිසා මෙයා ලොකු දරා ගැනීම හැකියාවක් තියෙන සුනකෙක්. ඉතින් මේ දේ වර්තමානටත් ගොඩාක් වැදගත්. මොකද රිච් බෑග් කෙනෙක් හදනවා නම් පශු වෛද්‍යවරයා ගාවට යන්න ඕන වාර ගණන්, එයාට ගෙවන්න ඕන වියදම්, ඒ වගේම බෙහෙත් වලට යන වියදම් එහෙම ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 13ක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්නේ. මේක ඇත්තටම අරුම් පුදුම දෙයක්. මොකද ලොකු සුනකයන්ගේ ආයු කාලය ගොඩාක් අඩු නිසා. නමුත් රිච් බෑග්ක මෙච්චර අවුරුදු ගාණක් ජීවත් වෙනවා කියන්නේ මෙයා ගොඩාක් සෞඛ්‍ය සම්පන්න සුනකෙක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සුනකෙක්ගෙන් සුනකෙක්ට දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහරක් රිච් බෑග්ලට ලෙඩ තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට මෙයා ගොඩාක් සෞඛ්‍ය සම්පන්න සුනකෙක්. ඒ වගේම ක්‍රුමින්ගෙන් එහෙම මෙයාට ලෙඩ අඩුවෙන් තමයි හැදෙන්නේ. කිනිතුළු වුණු වුණත් මෙයාට ගොඩාක් අඩුවෙන් තමයි හැදෙන්නේ. 7 රිච් බෑග්ල වෙන සත්තු, ඒ වගේම ගෙදර තව සුරතල් සත්තු ඉන්නවා නම් මෙයා ඈත් එක ගොඩාක් එකතු. ඉතින් අපි හිතනවා රිච් බෑග් කියන්නේ දඩයම් සුනකෙක්, හදලා තියෙන්නේ වෙන සත්තු දඩයමට, ඒ වගේම ප්‍රේ ඩ්‍රයිව් එක ගොඩාක් වැඩි, සිංහංගෙන් වුණත් ගම්මාන ආරක්ෂා කරන්න තමා මෙයාව හදලා තියෙන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ පූසෝ ගෙදර හදන අනෙක් සත්තු මෙයාට පෙන්වන්න බෑ, මොකද මෙයා දඩයන් සුනකෙක් නිසා කියලා. නමුත් මෙයා ගොඩාක් ආදරේ ලොකු බැඳීමක් ඇත කරගන්නවා ගෙදර ඉන්න අනෙක් සත්තු එක්ක. ඇත්තට මේ දේ විශ්වාස කරන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් දඩයන් සුනකෙන්ට පොඩි සත්තුවෙන් පෙන්වන්න බෑනේ. ඒ වගේම මෙයාට ලොකු හැකියාවක් තියෙන ඕනම අවස්ථාවකට හැඩගැහෙන. මේ හේතු නිසා තමා මෙයා දුෂ්කර අප්‍රිකානු රටවල ජීවත් වෙලා බේරලා තියෙන්නේ. ඉතින් මෙයාගේ හිත මොනවා කිව්වත් මෙයා ගෙදර තව සතෙක් හිටියොත් ඒ අනුව හැඩගැහෙනවා. ඒ වගේ මේ සතා එක්ක ලොකුවට එකතු වෙනවා.
හය රිච්බෑග්ලා හරි මාසයි කෑම කන්න. ඔගොල්ලෝ දන්නවා ලැබඩෝරලත් මේ වගේ කොච්චර කෑවත් ඒගොල්ලන්ගේ බඩ පිරෙන්නේ නැහැ. ඉතින් මේ දේ රිච්බෑග්ලටත් තියෙනවා. කොච්චර කෑවත් ඒගොල්ලන්ගේ බඩ පිරෙන්නේ නැහැ. ඔයා ඕන තරම් කන්න ඉඩ දුන්නොත් මෙයා වමනේ දානකම් උනත් කයි. මේකේ වාසී අවාසී දෙකම තියෙනවා. අවාසිය තමයි මෙයා කාලා කාලා මහත් වෙන එක. ඒ වගේම මෙයා ලෙඩ වෙන එක. ඒ වගේම රිච්බෑග්ලට තරබාරු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔයා කොච්චර හොඳට මෙයාව ට්‍රේන් කරලා තිබ්බත් කෑම කන එක පාලනය කරගන්න මෙයාගේ ගොඩාක් අමාරුයි. සමහරක් වෙලාවට මෙයා කුණු බාදිය අවුස්සන්න පුළුවන්. එහෙම නැත්නම් මේසෙ උඩ බිස්කට් එකක් වගේ දෙයක් තිබ්බොත් ඒව අරන් කන්න උනත් පුළුවන්. ඉතින් මෙයාට කෑම කන්න තියෙන ආසාව පාලනය කරගන්න හරිම අමාරුයි. මේ දේ වාසියකුත් තියෙනවා. මොකද මෙයාව කෑම පාවිච්චි කරලා පුහුණු කරොත් ගොඩාක් ලේසි මෙයාව පුහුණු කරන්න. මොකද මෙයා ඕන දෙයක් කරනවා කෑම වෙනුවෙන්. ඉතින් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් මෙයාගෙන් කෑම පාවිච්චි කළා. පහ රිච්බෑග්ලා ගොඩාක් නිශ්ශබ්දයි. අපි දන්නවා සුනකයෝ හැදුවාම බුරණක ලොකු හිසරදයක් සමහරක් වෙලාට. එහෙම බලද්දී රිච්බෑග් නිකන් ඩ්‍රීම් ඩොග් බ්‍රීඩ් එකක් වගේ. මොකද මෙයා හරිම නිශ්ශබ්දයි. මේ කට්ටිය අඩියුම් බුරනවා වගේම මොකක් හරි වැදගත් හේතුවකට විතරයි බුරන්නේ. මේ නිසා මේ කට්ටිය හොඳ මුර සුනකයෝ. සමහරක් වෙලාවට ගෙදර දොරේ එහෙම නැත්නම් ගේට්ටුවේ බෙල් එක වැදුනත් රිච්බෑග්ලා බුරන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. හැබැයි රෑකකට මෙයා ගොරවලා බුරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මොන හරි හදිසි අවස්ථාවක් කියන එක. හතර මේගොල්ලන්ගේ දඩයම් කිරීමේ හැකියාව. මේ දේ ගොඩාක් අය දන්න දෙයක්. රොඩේෂියාවට එහෙම නැත්නම් වර්තමානයේ සිම්බාබ්වේට මේගොල්ලන්ව ගෙනාවේ මිෂනරීස්ලා. දඩයම් කරන දෙන්නේ මෙයාව ගෙනින් තියෙනවා දඩයම් ට්‍රිප් එකට. ඉතින් ඒ දෙන්න පුදුම වෙලා තියෙනවා මෙයාගේ මේ දඩයම් කිරීමේ හැකියාව දැකලා. ඊට පස්සේ සිංහයෝ වගේ ගොඩාක් සත්තු දඩයමට මේ කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ලොකු මිත්‍යාව මතයක් තියෙනවා තනියම මේගොල්ලන්ට සිංහෙක් දඩයම් කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නම් කවදාවත් මෙයාට කරන්න බෑ. සිංහව දඩයම් කරන්න මේ කට්ටිය පාවිච්චි කරලා තියෙන්නේ සිංහාගේ අවධානය වෙනතකට යොමු කරන්න, එහෙම නැත්නම් සිංහව වෙන් කරන්න වගේ දේවල් වලට. එතකොට දඩයක්කාරය ඇවිත් වෙඩි තියලා තමයි සිංහව දඩයම් කරලා තියෙන්නේ. රිච්බෑග්ලා සිංහෙක්ව තනියම දඩයම් කරන්න බැරි වුණාට සිංහයක මොන්ට මොනට ඉඳන් සිංහව ඩිස්ට්‍රැක්ට් කරන්න, එහෙම නැත්නම් දඩයක්කාරවට උදව් කරන්න සිංහව දඩයම් කරන්න මෙයාට කොච්චර නිර්භීතකමක් තියෙනවද. ඉතින් අදටත් ඉන්න රිච්බෑග්ලා ගාව මේ දඩයම් කිරීමේ හැකියාව, ඒ වගේම නිර්භීත වැඩ කරන්න තියෙන ආසාව එහෙම්මම තියෙනවා. තුන රිච්බෑග්ලට ලොකු ශක්තියක් වගේම දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා දකුණු අප්‍රිකාවේ දඩයම් ට්‍රිප් කියන්නේ ඉතා දුෂ්කර මාස ගණන් යන ට්‍රිප්. දවස් ගණන් එක දිගට තද අවුවේ ඇවිදන් යන්න ඕන. සමහරක් අවස්ථාවල වතුරත් නැහැ. ඒ විතරක් නෙමෙයි, ගොදුරක් දැක්කාම ඒ ගොදුර පස්සේ පනලේ ගොදුරත් අල්ලන්න ඕනේ. එතකොට ඇඟේ ශක්තිය දරා ගැනීමේ හැකියාව ගොඩාක් වැදගත්. ඉතින් හිතන්න මෙයාට කොච්චර ශක්තියක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා. දඩයක්කරුව අස්සේ උඩ යනකොට රිච්බෑග්ලා අස්සේ පස්සේ යනවා. ඒ වගේම ගොදුරක් දැක්කාම දුවලා ගිහින් ඒ ගොදුර අල්ලනවා. මෙයාට දවසම වුණත් අස්සේ පස්සේ යන්න පුළුවන්. ඉතින් රිච්බෑග් කියන්නේ ලොකු ජවයක්, ශක්තියක්, ඒ වගේම දරා ගැනීමේ හැකියාවක් තියෙන සුනකේ. දෙක මෙයා හොඳ ආරක්ෂක සුනකෙක් වගේම හොඳ මුර සුනකෙක්. ඉතින් දඩයම් කරන එක අඩුවීගෙන යනකොට රිච්බෑග්ලා ඕන වෙච්ච කට්ටියත් අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයාගේ හැකියාවන් පාවිච්චි කරන්න පටන් ගත්තා. අප්‍රිකාවේ ෆාම් වල මෙයා හොඳ මුර සුනකෙක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මෙයාගේ මේ ඇත්තටික්කමයි ඕන දේශගුණයකට ගැළපෙන නිසා, ඒ වගේම ඕන කට්ටක් කන්න පුළුවන් නිසා, ඒ වගේ මෙයාව බලාගන්න ලොකු වියදමක් යන්නේ නැති නිසා රිච්බෑග්ලා හොඳ මුර සුනකයෝ විදියට ගොඩාක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මෙයාව දඩයම් සුනකෙක් විදියට හැදුවට අද වෙනකොට ගොඩාක් අප්‍රිකාවේ ෆාම් වල ආරක්ෂක සුනකයෝ විදියට තමා මෙයාව පාවිච්චි කරන්නේ. එක රිච්බෑග්ගේ පිටේ තියෙන කඩුව. මේ පිටේ තියෙන කඩුව ලෝකේ සුනකින් 3 දෙනෙක්ට විතරයි තියෙන්නේ. මේ කඩුව මේ රිච්බෑග්ගේ කොඳු නාරටිය දිගේ තමයි තියෙන්නේ. මේක වෙන්නේ මේ රිච්බෑග්ගේ රෝම කූප පැත්තකට නෙමෙයි, විරුද්ධ පැත්තකට තමයි හැදිලා තියෙන්නේ. ඒකයි මේක සලකුණක් වගේ පේන්නේ. මේ රිච්බෑග්ගේ තියෙන දැකුම් කළු බවයි කඩුව එක්ක බලද්දි රිච්බෑග් අනෙක් සුනකින්ට වඩා ගොඩාක් වෙනස් වෙනවා. මේ කඩුව පේන්න මෙයාගේ ලස්සන වැඩි වෙනවා. ඒ වගේම පියෝර් රිච්බෑග් කෙනෙක් නම් මේ කඩුව ඉතා හොඳට පේනවා. මෙයාට මේ කඩුව ඇවිත් තියෙන්නේ අප්‍රිකාවේ වයිල්ඩ් ඩොග්ස් ලගේ. මේ වයිල්ඩ් ඩොග්ස් ලගේ ජාන වලින් තමයි මෙයාට මේ කඩුව ඇවිත් තියෙන්නේ. මේ කඩුව තියෙන අනෙක් සුනකින් දෙන්න තමයි තායි රිච්බෑග්. මෙයා ඇවිත් තියෙන්නේ තායිලන්තෙන්. අනෙක් එක්කෙනා පූකෝවොක් රිච්බෑග්. මෙයා ඇවිත් තියෙන්නේ වියට්නාම් වලින්.
ඉතින් මං හිතනවා අද වීඩියෝ එක බලලා රිච් බෑග් ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මං ආයි හම්බෙන්න ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න ඕගලන්ට සුබ දවසක්